ඇද ටොපික් ගැන කතාගන්න කලින් මං ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා. දැන් අපි තුමු ඔයගොල්ලන් ගෝල් එක එක්කෝ weight loss කරන්න, fat loss කරන්න නැත්නම් muscle build කරන්න. දැන් මේ ගෝල් එකට යන්න නම් ඔයාට අවශ්‍ය මොනවාද components කියලා වහිතන්න. එතකොට දැන් අනිවාර්යෙන් ඔළුවට එන්නේ ඕනම කෙනෙක්ට nutrition ඒ වගේම exercising හරි මොන හරි form of exercising physical activity. නමුත් කීයෙන් කී දෙනාද ඔළුවට එන්නේ rest කියන එක නිදාගන්න කියන එක resting කියන එක මේ දෙක තරම් يعني nutrition and physical activity තරම් important කියලා කවුරුත් හිතන්නේ කාටත් කියන්නේ ඒක ඔළුවට එන්නේ නැහැ එකපාරට. නමුත් ඒ කොච්චර important ද කියන එක මම මේ video එකෙන් කියලා දෙන්නම්. එහෙනම් අපි video එක පටන් ගමු. සාදරයෙන් පිළිගන්නවා. මම ලහිරු ජයකොඩි. මම දෙවන වසර වෛද්‍ය ශිෂ්‍යෙක්. මගේ මේ channel එක හරහා මම බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය ජීවිතයක් ගත කිරීමට ඔයගලඟ පෙළඹීම, සෞඛ්‍ය ජීවිතයක් ගත කරන ආසාවෙන් ඉන්න ඒක ගත කරන්නේ කොහොමද, Tamanට සුදුසු ආකාරයට ගත කරන්නේ කොහොමද කියන එක කියලා දෙන එක තමයි මම මේ channel එක හරහා කරන්නේ. ඊටකොට දැන් ඔයගොල්ලෝ මේ සම්බන්ධ කරුණු ඉගෙන ගන්න දැනගන්න ආසයි නම් මොන හරි ගුවන් ගෝල් එකක් තියෙන එක කරා යන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඔය channel එක subscribe කරලා ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට videos miss වෙන්නේ නැහැ. ඊට අමතරව මේ video එකට like කරන්න. දැන් resting කියුවාම rest කරන එක rest day workout ඒ කියන්නේ gym schedule එක rest day කියන එක එනවා resting වලට. කියන්නේ මුකුත්ම exercise නොකර ඉන්න එක. ඊට අමතරව හැමදාම අපි කරන එක විශේෂයෙන් නින්ද. දැන් මේ වීඩියෝ එකෙන් මම දැන් ස්ලීප් කිව්වාම ජීවිතේ يعني කිසිම වර්කවුට් එකක් නොකර يعني weight loss කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. يعني muscle build කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. සාමාන්‍ය විදියටම විශේෂ දෙයක් නැතුව ජීවිතේ ගත කරන ඕනෑම කෙනෙකුට උනත් වැදගත්ම දෙයක් තමයි නින්ද කියන එක. දැන් ඒතකොට නින්දෙන් ලැබෙන ප්‍රතිලාභ මේ weight loss එකකටවත් muscle building කියන දෙකකටවත් සීමා කරන්න බෑනේ. හොඳ හරි يعني නින්දක් ලැබවම ලැබෙන ප්‍රතිලාභ සෑහෙන වැඩි. ඒතර මම නින්ද ලැබෙන හැම දෙයක්ම මෙතනින් කියන්න යන්නේ. මම දැන් කිව්වා මම මෙතනදී කතා කරන්නේ weight loss and muscle building ට අදාළව resting වල තියෙන වැදගත්කම. අපි දැන් ඉස්සලාම ගාව fat loss කරන්න නැත්නම් weight loss කියන කටේ category එක. එතකොට අනිවාර්යෙන් දැන් මගේ වීඩියෝස් බලලා තිනා නම් දන්න දැන් කැලරි ඩෙෆිසිට් එකක ඉන්නවනේ. කැලරි ඩෙෆිසිට් එකක ඉන්නකොට කැලරි ඩෙෆිසිට් එක හදාගන්න ක්‍රම දෙක තමයි දැන් අපි ආපු කම්පෝනන්ට්ස් දෙකෙන් අයිද න්‍යූට්‍රිෂන් එක يعني කැලරි ඉන්ටේක් එක අඩු කරන න්‍යූට්‍රිෂන් පැත්තෙන් නැත්තම් ෆිසිකල් ඇක්ටිවිටි එක්සර්සයිස් වැඩි කළා අපි දවසට බර්න් කරන කැලරි ප්‍රමාණය වැඩි කරනවා. ඒ දෙකේ එකතු හරි ඒ දෙකෙන් එකකින් හරි තමයි ඩෙෆිසිට් එකක ඉන්න weight loss කරන්න. දැන් මම ඔයගොල්ලෝ දන්නවා දැන් වර්කවුට් එකක් කරනවා ඩෙෆිසිට් එකක ඉන්නවනේ. මම කිව්වා ෆැට් බර්න් වෙනවා ඒ අවස්ථාවේ. නමුත් දැන් අර වර්කවුට් එකේක ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියෙනවා විශේෂ ෆැට් බර්න් එන්නේ. ඊට අමතරව මසල් බිල්ඩ් වෙනවා අර වර්කවුට් යනවා කරන්නේ. සාමාන්‍යයෙන් يعني ස්ට්‍රෙන්ත් ට්‍රේනින් නම් වාගේ බලාපොරොත්තු ෆැට් يعني weight loss කරන එක විතරක් වුණා සාමාන්‍ය strength training කරන එකේ බලාපොරොත්තු වෙම සල්බින් කියන්නේ වාගේ එක goal ලන්න වුණත් වා ලොකු deficit එක නැත්තම් වාගේ එකක් සිදු වෙනවා. ඉතින් ඒක ඔක්කොම වෙන්නේ විශේෂයෙන් නින්දේදී. දැන් සාමාන්‍ය weight loss කරන කෙනෙක් weight loss ගැන විතරක් මිතන කෙනෙක් ලොකුවට strength training කරන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට විශේෂයෙන් rest day කියන එකක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය බොඩි එක්සර්සයිසස් ටිකක් කියන්නේ ඩම්බෙල් එක ගැන බොඩි එක්සර්සයිස් ටිකක් හරි එහෙමයි. විශේෂයෙන් කාඩියෝ පැත්තට හරි හිට පැත්තට හරි යොමු වෙලා තමයි කරන්නේ. දැන් නමුත් රෙස්ට් ඩේ එකක් අවශ්‍යද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ මේ වගේ දේවල්. දැන් ඊළඟ දවසේ වර්කවුට් එක කරනකොට
දෙවාට අර වර්කවුට් එක කරන්න තියෙන ආසාව අඩුයි නා මේ මේ කම්මැලි කම එහෙම නෙමෙයි දෙවාට ඕනේ මේක කරන්න නම් දෙවාට ජිම් එකට ගියාම අර වෙන්න තියෙන මේක නැහැ එතකොට ඒකට ගොඩක් අය කරන්නේ ප්‍රී වර්කවුට් එකක් ගන්න හදනවා ඒක කරන්න එපා ඒ කියන්නේ සායට වගේ මසල්ස් වලට අවශ්‍ය රෙස්ට් එක හම්බ වෙලා නැහැ එතකොට එහෙම වුණොත් මසල්ස් හා ඒ විශේෂයෙන්ම වාගේ නර්ව සිස්ටම් එකට එහෙම වුණොත් රෙස්ට් එකක් අරන් ඉගෙන වගේ නිින්ද මදි කියන එක. ඉතින් හොඳ නිදා ගන්නත් ඕනේ. එහෙම වුණොත් රෙස්ට් එකක් ගන්න එදාට. මොකද කෑම අඩු කරන එක කරන්න පුළුවන්. ඉතින් නැත්තම් සාරෙලාවට වාගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙලා ඒ කියන්නේ කාලයත් එක්ක අතෑරෙන්න පුළුවන්. නැත්තම් තරම වෙනකට කෑම ආයි කන්න ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් දැන් අපි ඒ වෙනවට වඩා දැන් මෙතන ස්ලීප් එක අඩු වුණාම ඒ කියන්නේ රෙස්ට් එකේ දැන් වේට් ලොස් එකේනට ගොඩක්ම බලපාන්නේ මේ නිින්ද අඩු වුණාම දැන් ගොඩක් වෙලාට අපි හිතෙනවා වර්කවුට් එක කරන වෙලාව ෆැට් බර්න් වෙනවා දැන් ඩෙෆිසිට් එකෙන් ඉන්නේ ඒක නිසා ඉතින් දැන් මම කැලරි ඩෙෆිසිට් අඩු ගොඩක් අඩු කරලා තියෙනවා සෑහෙන ට්‍රේන් මේ එක්සර්සයිස් කරනවා මට මේ මසල් මසල් ගියත් ප්‍රශ්න නැහැ මට ඕනේ මගේ මේ වේට් එක අඩු කරගන්න ඒක නිසා ඉතින් නිින්ද අඩු වුණා කියලා ලොකුට බලපාන්නේ නැහැ නේ කියන එක සෑහෙන ඔලුවට එන්න පුළුවන් නමුත් නිින්ද නැති වෙච්ච ගමන් මෙන්නේ වාගේ මෙටබොලිසම් එක සෑහෙන්න අඩු ඒ කියන්නේ පහළ මට්ටමකට ගේනවා මොකද වාගේ ඇඟ විශේෂයෙන් නර්ව සිස්ටම් එක සහ අනිත් ඕගන්ස් ඔක්කොට ඒ කියන්නේ දවස පුරා වැඩ කරපු ඒ වැඩ අවශ්‍ය රෙස්ට් එක දැන් න්ියුට්‍රියන්ස් උත් යම් කිසි ප්‍රමාණික කට්ටයක ඉන්නේ ඒ අවස්ථාවේ වා ඒ වැඩ අවශ්‍ය රෙස්ට් එකක් දෙන්න නැත්නම් හැර නිදාගෙන නිදාගන්න බෑ 3 4යි 5යි නම් එතකොට වාගේ ඇඟ කරන්නේ කම්පෙන්සේට් කරනවා මම කලින් කිය දෙන අපේ ඇඟ අපි කරන දෙයට ඕව කම්පෙන්සේට් කළා ඒ දෙය කරන්න උදව් වෙනවා ඉතින් එතකොට ඒ වගේම තමයි දැන් මේ වගේ දෙයක් කරනකොට ඇඟ හිතනවා මොකක් හරි රෙස්ට් එක අඩුයි නේද මම මේක නිසා දැන් ඇඟ බලලා දැන් හම්බුනේ රෙස්ට් එක මෙච්චරයි එතකොට මම කියන්නේ දවස පුරාවට කරන්න ඕනේ වර්ක් එක අඩු ගන්න ඕනේ ඕගන්ස් වල. ඒ කියන්නේ මගේ මෙටබොලිසම් මම කියන්නේ මෙටබොලික් පාත්ේ සුලන් තරම් කට් කළා මෙටබොලිසම් පුලුවන් තරම් පහළට ගේන්න ඕනේ. එතකොට මොකද රෙස්ට් එක අඩුවෙන් හම් වෙන්නේ. දැන් එතකොට වෙන්නේ දවා සාමාන්‍යයෙන් අපි හිතමුකෝ එන්ඩෝ මර්ෆ් කෙනෙක් කියලා කියන්නේ වාරි දැන් මේ සෑහෙන්න ස්ලෝ මෙටබොලිසම් එකක් තමයි වාගේ ජෙනටිකලි වාගේ ඇඟේ තියෙන්නේ. දැන් වා මේ කරන දේ නිසා මොකද කැලරි ඩෙෆිසිට් එකක් ඉන්න නිසා ඇඟට රෙස්ට් එක ආවෙ නැති වෙනවා අනිවාර්යෙන් ඇඟ මේ කොහොමත් මේක ඇඟ කරනවා කැලරි ඩෙෆිසිට් එකක් ඉන්නකොට ඒකනේ එක්තරා මට ඩෙෆිසිට් එකක ඉතියාම සානරලාට මේ ප්ලැටෝස් වල දෙන්නේ කියන අඩු වෙනවා ඊට පස්සේ ආය අඩු වෙන්නේ නැහැ වා ඒ දේම කොච්චර කරත් සති ගානක් සායන්ට ඒ වේට් එකේම තියෙනවා මොකද ඒ කියන්නේ මෙටබොලික් රේට් එක පහළට ගෙනල්ලා ඒ ඇඟ කම්පන්සේට් කරන්න අපි කරන දේවල්. ඉතින් එහෙම එකක දැන් රෙස්ට් එක විශේෂයෙන් නිඳාඩු වුණා වෙන්නේ. ඉතින් වා දැන් කන්නේත් නැහැ. ඒ වගේම වා එක්සර්සයිස් උත් කරනවා හැමදාම. ඒත් වාගේ වේට් එක අඩු වෙන්නේ නැහැ. සමහරවිට වැඩි වෙන්න පුළුවන්. ඒ මොකද හේතුව තමයි වාගේ ස්ලීප් එක අඩු වෙච්ච නිසා. වා අර දෙක දැන් කම්පෝනන්ට්ස් දෙක වැඩගත්ම කම්පෝනන්ට් දෙක කියලා ඔලුවට ආපු දෙක කරාට අර අනිත් තුන්වෙනික නිකන් මේක නිකන් මොකක් හරි අපි හිතමුකෝ හදනවා කියලා ඉන්ග්‍රීඩියන්ට්ස් තුනක් තියෙනවා. දැන් මොකක් හරි කෑමක් හෝ ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම දැම්මේ නැත්නම් ඒ කෑම මේ විදිහට එන්නේ නැහැ නේ. මම කියන්නේ කේක් එකක් වගේ හදනකොට ඒකට බේසිකලි ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකක් හරි දැම්මේ නැත්නම් ඒක කේක් එකක් වෙන්නේ නැහැ නේ අන්තිම ප්‍රොඩක්ට් එක. අන්න ඒ වගේ තමයි නේ න්‍යූට්‍රිෂන් අංක එක ඒ වගේම ෆිසිකල් ඇක්ටිවිටි වගේම රෙස්ටිං කියන එක ඒ වගේම මේ يعني දෙක වගේම වැදගත්. සාමාන්‍ය විදිහට ගත්තොත් හොඳ නිදාගත්ත කියලා බර අඩු වෙන්නේ නැති වුණාට ඒ ඔක්කොම දැන් අන්තිමට වෙන්න ඒ තුනම අවශ්‍යයි. ඒක නිසා විශේෂයෙන් වේට් ලොස් කරන අය ප්ලැටෝස් වලට එනවා මේ මෙන්න මේ හේතු නිසා නිින්ද මදි නිසා ඔක්කොම හරියට කළොත් ඉතින් ඒතකොට වෙන්නේ ඉතින් වැඩක් නැහැ. අතහැරලා දාලා ආයෙ කන්න ගන්න. ඒතකොට මෙටබොලිසම් එක තව ස්ලෝ. ඊට පස්සේ අර අඩු වෙච්ච ටික ගේන්න වෙනවා. ඊට පස්සේ ආයෙ මෙටබොලිසම් ගේනවා ඇඟ එයාගේ නෝමල් ලෙවල් එකට. ඊට පස්සේ ඉතින් අර ගේන්න වෙලා ආයෙ ඊට පස්සේ තවත් කන්න ගත්තාම හිටියටත් වඩා මහත් වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා රෙස්ට් කරන එක අර විශේෂයෙන් ස්ලීප් නිින්දදී වේට් ලොස් කරන එක කියන්නේ සෑහෙන වැදගත්. මොකද මෙන්න මේ හේතුව නිසා. දැන් මසල් බිල් ගැන කට්ටිය එක්ක වේට් ගේන් කරන්න හරි එහෙම කට්ටියද ඒගොල්ලන්ට රෙස්ට් ඩේ එක නිින්ද වැදගත් වෙනවා. නිින්ද ඉතින් හැමෝටම වැදගත් වෙනවා කියලා මම පටන් ගත්තේ කිව්වා.
නින්දට අමතරව මේ රෙස්ටේ ගැන් රෙස් කරන එක සෑහන් වැදගත්තනවා. ඊට අමතර තව ඩීලෝඩිං කියලා එකතිනවා, ඩීලෝඩ් වීක්ස් ඇතුළත් කරන එක. ඒක මම වෙන වීඩියෝ එකින් කියල දෙන්න මොකක්ද ඒක කියලා. මේ මෙතැන දැමේ අපි දන්න දැ ජිම් ෂැඩියුල්ලයක් හැදුවත් මේ එක්ක දවස් දෙකක් හරි දවස් තුනක් හරි දෙකරම් කරලා ආය රෙස් ඩේ එකක් එනවා. දැන් එහෙමන දවස් තුන අපි දැන් ස්පීට් කරනකොට එක මසල්ලේකට අඩුම ගානේ පැය 48ක රෙස්ට් එකක් ඕනි අඩුම ගානේ. ඊට වඩා හම්බ වෙන ප්‍රශ්නයක් නැහැ. එක මස ගෲප් එකකට මේ එක ඒ කියන්නේ කන්සෙකටිව්ලි වර්ක් කරනවා නම් ඒක තේරුමක් නැහැ. මස සමයට ග්‍රෝන වෙන්න පුළුවන්. ඒ සමාන මසල් තියෙනවා. දැන් කෝ එකේ මසල් වගේ දැන් අපි හැම තිස්සෙම හිටගෙන ඉන්නකොට කෝ එකේ මසල් කන්ට්‍රැක්ට් වෙලා තියෙනවා. ඒ වගේ මසල් වලට නිතර නිතර වර්කවුට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සමහර වෙලාවට හැමදාම වගේ වර්කවුට් කරා ප්‍රශ්නයක් නැත්. ඒ කියන්නේ හැම මසල් සමයට ඒ කියන්නේ රිදෙන්න දැන් වෙන මසල් ගෲප් එකක් නම් කරලා ට්‍රයි කරලා තියෙනවා නම් තේ වෙනවා. ඊළඟ දවසේ දවස් දෙක තුනක් එක දිගට ගාන ගියොත් අර පළවෙනි කරපු විදිහටම කරන්න බෑ කවදාවත්. ඒ කියන්නේ ඒ වේට් එකෙන් මුස්සන්න බෑ. මේ විශේෂයෙන් මෙතෙන්දී කතා ගන්න ඕනේ ඕවර් ට්‍රේනින් කියන එක. දැන් ගොඩක් අය දැන් ආසී තන ඉක්මනට රිසල්ට් ගන්න දැන් බොඩි බිල්ඩින් කරන්න ගත්තාට පස්සේ දැන් අපි දැන් මට උන ආසයි කියන්නේ ඉක්මනට කොහොමද මසල් හදාගන්න එකනේ බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්දී. නමුත් දැන් එහෙම කියලා දැන් වැඩියෙන් වර්කවුට් කරොත් වැඩියෙන් හැදෙනවා කියලා අරගෙන වර්කවුට් කරන්න ගියොත් වෙන්නේ අන්තිමට ඕවර් ට්‍රේනින් වෙන එක. ඒ කියන්නේ මසල් වලට අවශ්‍ය කියන්නේ රෙස්ට් එකක් නැහැ. දැන් දැන් ගොඩක් අය හිතන සමයට මම මේ කලින් කියලා තියෙනවා දැන් ජිම් එකේදී වර්කවුට් කරන අවස්ථාවේදී මේ මසල් බිල් එන්නේ රැට නිදාගත්තා. ඒ ජිම් එකේදී අපි කියන්නේ ජිම් එකේදී අර පම්ප් එකක් එනවා. ඒකට සමහර හිතනවා මසල් එක හැදෙනවා කියලා. එහෙම හිතන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයි. දැන් නැත්නම් පම්ප් එකක් කියන්නේ ඒ වෙලාවේදී අපි මසල් වලින් සෑහෙන වැඩක් කරන්නේ. ඒතකොට ඒ අවස්ථාවේදී අපේ ශරීරය විශාල රුධිර ප්‍රමාණයක් ඒ කාර්ය කරන පේශි වෙත යොමු කරනවා. එතකොට ඒ ලායේදී ඒ රුධිර ප්‍රමාණය පැමිණීම නිසා තමයි මේ පම්ප් එකක් කියන්නේ මසල් ඒ වෙලාවේ ලොකුවට පේන්නේ. නමුත් ඒක බෑග් කීපයක් ඇතුළතදී අඩු වෙලා යනවා. ඒ දැන් ජිම් එක ඇතුළතදී වෙන්නේ මම කලින් කියලා තියෙන අර මයික්‍රෝ ටයර්ස් ඇති කරන මසල් වල ඒ වගේ ගැල. ඊට පස්සේ රැහැට ඒවා ආයේ කියන්නේ අවශ්‍ය න්‍යූට්‍රියන්ස් ඔක්කොම හම්බුනාම රැ නිදාගත්තාම ඒවා ආයේ මේ යථා තත්ත්වයට ඒ කියන්නේ ඕව කම්පන්සේට් කරනවා. ඊළඟ දවසේ ඒ බර එහෙම ප්‍රශ්නයක් නැතුව උස්සන්න පුළුවන් ගන්නට. මේක දැන් දවසින් දෙකෙන් වෙන්නේ නැහැ. ඒ කාලයත් එක්ක වෙන්නේ. එතකොට දැන් රෙස් කරේ නැත්තම් වෙන්නේ විශේෂයෙන් නිින්ද ගත්තේ නැති වුණාම රෙස් කරේ නැති වුණාම කියන්නේ මසල් එකකට දිය යුතු රෙස්ට් එක කියන්නේ පැය ප්‍රමාණයක් හම්බුනේ නැත්තම් වෙන්නේ ඊළඟ දවසේ වාට ඒ අඩු ගානින් කලින් දවසේ උස්ස බර තුසන් බැරි. මේ ඕවර් ට්‍රේන් කරනවද කියලා ඔකේම ඕවර් ට්‍රේනින් වෙලාද කියන්නේ ඕවර් ට්‍රේන් වෙලාද වගේ මාස කියලා දැනගන්න මේ වගේ දේවල් වලට. ඊළඟ දවසේ නැගිටමත් මාංශ පේශි යන් හොඳටම කියන්නේ යූස් කරන බැරි මට්ටමක වගේ දැනෙනවා නිකන් ඉන්නකොට. ඒ වගේම ඔයා දැන් ජිම් එකට ගියාම අර වෙන්න තරම් ඒ කියන්නේ වෙනදා කර ප්‍රමාණයටවත් ඔයාට දැන් උස්සන්න බැරි නේද? මේ වෙන වෙන හේතු තියෙන පුළා. එක දවසක බැරි ඉන්නවා සංගීත කලින් මොකක් හරි ගෙදර දොරක වැඩක් කරා වෙන පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කරලා වා මහන්සි වෙලා නම් ඉන්නේ වාගේ එනර්ජි ඩිප්ලීෂන්. ඒක නිසා සායත වර්කවුට් එක කරගන්න බැරි වෙන පුළා. එහෙම නෙමෙයි දැන් ඔයාට තේනම කියන එක තේහෙමු නම් අනිවාර්යයෙන්ම රෙස්ට් එකක් ගන්න ඕනේ. සාමාන්‍ය වෙලාවට දවස් දෙක තුනක රෙස්ට් එකක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. වාර දෙන්නා නම් මම දවසක් මගේ නෝමල් ඉදිය රෙස්ට් ඩේ එකක් ගත්තත් මේ එන්න එන්න මගේ මේ ස්ට්‍රෙන්ත් අඩු වෙනවා. එහෙම වුණා ටක් ගාලා දවස් කීපයක රෙස්ට් එකක් ගන්න. නැත්තම් ඊළඟ මම යන වෙනදාසේ කතා කරන කීප එකේක මම ඩීලෝඩ් කියන්නේ බර අඩු කරලා එක්සර්සයිස් ටික කරන්න පුළුවන් දවස් කීපයක්. හොඳම දේ තමයි දවස් දෙක තුනක රෙස්ට් එකක් ගන්න එක. දැන් නිින්ද අඩු වුණාම වෙන දේවල් ඉතින් අර වගේම තමයි නිින්දදී තමයි මසල් බිල් එන්නේ. ඉතින් වාක් කොච්චර කරත් වැඩක් නැහැ. වා අවශ්‍ය නිින්දෙන්නේ නැත්තම් වා ගන්න වගේ මසල් ටික එන්නේ අඩු කරගන්න එක. ඒ කියන්නේ අන්තිමට බිල් එන්නේ නැතුව තියෙන මසල් ටිකක් නැති වා හරියට නිදාගෙන රෙස්ට් එකක් හරියට දුන්නේ නැත්තම් මසල් වලට ඒ කියන්නේ මසල් බිල්ඩින් ප්‍රොසෙස් එක වාට අවශ්‍ය විදියට වා කැමති විදියට වෙන්නේ නැහැ ඔයා රෙස්ට් එක දුන්නේ නැත්තම්.
නින්දදී මේ මස විශේෂයෙන් වර්කින්අවුට් ගැන නින්දදී අවශ්‍ය වෙන අපේ මේ නර්ව සිස්ටම් ස්නායු පද්ධතිය රෙස්ට් එක සෑහෙන වැදගත් වෙන සායනවා මාංශපේශි වලට කියන්නේ අවශ්‍ය රෙස්ට් එක ලැබිලා නොති කියන්නේ ලැබිලා තිබ්බ සායන දැන් වාගේ කියන්නේ ස්නායු පද්ධති හරහා ආවේග ගිහ යන කියන්නේ ඒක මොන හරි ප්‍රශ්නයක් තියෙන අර කම්මැලි තාජි ගතිය තියෙන ගොඩක් අය සමහර වෙලාවට ඒක අගහරව ගන්න තමයි මේ අර ප්‍රී වර්කවුට්ස් පානය කරන්න හදන්නේ ඔය රෙඩ් බුල් වගේ දේවල් කියන්නේ එනර්ජි ඩ්‍රින්ක්ස් ඒ වගේ ඒවා පානය කරන්න වෙලා තියෙන සායට අවශ්‍ය ස්ටිමියුලස් එකක් ගන්න මේ ඉතින් ඒතකොට ඒ විශේෂයෙන් ඉතින් ඇගේ ශරීරයේ සියලුම දේවල් වලට නින්ද අවශ්‍යයි ඉතින් රෙස්ට් එක කියන එක දැන් ඔයගොල්ලන් තේරෙනවා ඒ වාගේ ගෝල් එක මොනා වුණත් නිවට්‍රිෂන් කියන්නේ ෆිසිකල් ඇක්ටිවිටි එක හා සමානව වැදගත් දෙයක් කියලා මම හිතන දවල් තේරුම් ගන්න ඇතිනේ මොකද උගන් ගෝල් එකට යන්න නම් ඒක තියෙන්න ඕනේ ගොඩක් අය ඒක නොකරන නිසා ඉතින් පස් කියන්නේ කරගන්න බැරුව ඉතින් ආය අතහැරෙන එක වෙන්නේ එහෙනම් ඉතින් මේ ගෝල් දෙකෙන් ඕනම එකක් කරන කවුරු හරි ඉන්නා නම් දන්නවනම් මේක ෂෙයා කරන්න එහෙනම් අපි අලුත් ඉඩියකින් හම්බුමු සුබ දවසක්